මෙතුමා දිගින් දිගට මේ රටට ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහා ඇවිල්ලා කියනවා පාස්කු දින ප්‍රහාරයේ බරපතල ගැටලු තිබෙනවා මේක ඇතුළේ අපි දන්න බොහෝ තොරතුරු තියෙනවා රටට කියන්න කියලා මොකද්ද මේ කතාවේ තේරුම මම යම් කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කරේ ඉතාමත් තර්කානුකූලව සහ මේ රටේ ජනතාවට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය මේ ප්‍රහාරය සහ ඒ ප්‍රහාරයට පෙර මේ සංවිධානයේ හැසිරීම මේ දෙක අතර තිබෙන පරතරය පිළිබඳව ජනතාවට සැක සංකාවක් තිබෙනවා. ඒක එකක් එක තේරුම් ගන්න ඕන. මම හිතන්නේ යුද විශේෂඥයන් තමයි කියන්නට ඕන. අප්‍රේල් 21කට කලින් අප්‍රේල් 16 රෑ කාත්තංකුඩිවල මෝටර්සයිකලයකට ඩෙටනේටර් එකක් හයි කරලා පුපුරවල අත්හදා බැලීමක් කරපු සංවිධානය ඊට දවස් 3කට පස්සේදී රටේ ස්ථාන 9ක මහා අධිබලති බෝම්බ පුරවන තත්ත්වයකට පත් කළේ කොහොමද කියන එක පිළිබඳව මේ වාර්තාන් එහෙනම් ජනතාවට කියන්නට ඕන රයිට් ගැප් එකක් තිබුණා ගැප් එකට හේතුව මෙන්න මේක දෙසැම්බර් මාස 2018 ලැක්ටෝවත්තේ දිවනාතවිල්ලුවේ හමුදාවෙන් හොයාගත්ත ඩෙටනේටර් 100 පැක් එකෙන් අඩු එක නම් ඊට මාස 6කට පස්සේ කාත්තංකුඩිවල පුපුරවන්නේ ඒ වගේම තමයි මේ වාර්තාවෙන් කියන්නට ඕනේ වවුනතිව්වල 2018 ඔක්තෝබර් මාසේ පැහැරගත් ආයුධයෙන්ම නම් 2019 මාර්තු මාසේ කබීර් රෂීම් ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්ට විදිතියන්නේ මේ වගේ හිඟන විදිහට ආයුධ තියාගෙන පුපුරවා විත්‍යාගෙන හිටපු සංවිධානයක් කොහොමද අරතරන් මහා පරිමාණ බෝම්බ එකසරේ පිටේ බැඳගන්නේ කියන එක පිළිබඳව මේ වාර්තාවෙන් රටේ ජනතාව දැනගන්නට ඕනේ. එපමණක් නෙමෙයි. මම කිව්වා තොරතුරු ලැබිච්ච මූලාශ්‍රය ඒ මූලාශ්‍රය ඊට පස්සේ හැසිරෙච්ච ආකාරය පිළිබඳ සැක සංකා තියෙනවා. ඒ ගැන මේ වාර්තාවන් ඇතුළත වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි. අඩුතරේ මං අහනවා මේ ජනාධිපති කොමසම්බර ඇවිල්ලා සහරාන්ගේ බිරිඳ කියපු මට වඩා තොරතුරු දන්නේ මේ ප්‍රහාරය පිළිබඳව සාරා ජෙස්මි ඇයව ගෙනහැලා ප්‍රශ්න කරන්න කියලා අඩු ගානේ සාරාව ගෙනා ගන්නවත් නිර්දේශයක් කළා තියෙනවද මේ කොමිසම් වාර්තාවේ. ඉන්දියාවෙන් ඉල්ලන්නවත් එකක් නැහැ. රෙඩ් වොරන්ට් එකක් වරි මොනවාරි ඉෂු කළා තියෙනවද? වොරන්ට් නිකුත් කරන්න ඕන අපේ පොලිසිය ගිහිල්ලා අධිකරණයට කියලානේ. පෙරේදා පොලිසිය බාර සරත් වීරසේකර ඇමතිවරයාගේ මේ ප්‍රශ්නය අහුවාම ඔබ වෙනි මාධ්‍යවේදී සරත් වීරසේකර කියනවා නම් ඉන්දියාවෙන් ඉල්ලන්න කලින් අපි දැනගන්න ඕනේ ඇයි ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලා. හිතා ගන්න පුළුවන් පොලිස් ඇමතිවරයාත් බබෙක්ද නැත්තම් මොනවා හරි දෙයක් හංගන්න හදනවද කියලා. 2020 ජූලි 21 වෙනිදා ඒ පොලිසිය බාර ඇමතිවරයා යටතේ ඉන්න අම්පාර දිසාව බාර SSP කියනකොට විජේසේකර මහත්මයා සාර ජීවතුන් අතර ඉන්නවා DNA ගැලපුනේ නැහැ කියලා. සාරගේ අම්මාවිල්ලා කියනකොට මගේ DNA බැලුවා මෙන්න මෙහෙමයි සාර ඉන්න මම තොරතුරු පොලිසියට කියලා තියනවා කියලා. වර්තමාන පොලිසිය අමතිවරයා නිකන් බබෙක් වගේ කියනවා නම් අපිට සැකයක් තිබෙනවා. අපිට බැරි වුණා පාර්ලිමේන්තු කමිටුවට මේ රටේ බොහෝ බුද්ධි නිලධාරීන් ගෙන්නන්න. මොකද මේ කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහත්මයා කණ්ඩායම මේ කාලේ බුද්ධි නිලධාරීන් එළදරව් කරනවා කියලා බරපතල චෝදනාවක් එල්ල කළා. ඒ පාර වැහුවා. දැන් බුද්ධි නිලධාරීන් ආවා මේ පරීක්ෂණ කොමිසම ඉස්සරහට. CID එකේ අධ්‍යක්ෂවරයා කියනවා නම් මේ පිළිබඳව පිටිපස්ස කවුරු ඉන්නවා කියලා. CID එකේ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියනවා නම් අදෘශ්‍යමාන බලවේගයක් තිබෙනවායි කියලා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ඩිලාන් පෙරේරා කියනවා නම් මේක පිටිපස්සේ අහවල් රට ඉන්නවයි කියලා. මේ වාර්තාවෙන් අඩු ගන්න ඒව ගැන පරීක්ෂණයක්වත් කරන්න ඕන කියලා නිර්දේශ කරන්න ඕනේ නැද්ද? මෙවැනි ප්‍රහාරයක් කරන්න පුළුවන් කොතරම් විශේෂඥභාවයක් සහිත කොතරම් බුද්ධිතරතුරු තියෙන ජාලයකටද කියලා අපි කාටවත් තේරෙනවා. මම කියන්නේ දැන්ට අධිකරණ ක්‍රියාවලියක් යනවා. ඒකට අපි දෙන්න පුළුවන් උපරිම සහාය දෙන්න. අපි ඔය කැඳවනවා නම් මේ ඕන තැනකට ජනාධිපති කොමිසමට අපේ කැඳුවේ නැහැ. අපි ලෑස්ති අපි දන්න දේවල් අපේ විශ්ලේෂණයෙන් කියන්න අපි කියලා තිනවා අපි ඒව රටට කියලා තිනවා අපි හංගෙන්නේ නැහැ මොකක්වත් මම කියන්නේ මෙහෙමයි ජනාධිපති කොමිසම් දෙකක් එකසරේ එළියට ආවනේ දැන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තාව බලන්න දේශපාලන පරිගැනීම වලට දාපු ජනාධිපති කොමිසමේ වාර්තාව බලන්න හරිද ඒකේ මේ වනලා ගැහිලි රිෂාඩ් බදුරුදීන් ගැන අල්ලස් කොමිසමෙන් නිර්දේශ කරන සලකා බලන්න එව්වා මොකුත් නැහැ මේ තිනේ මොනවද දැන් අර මල්වානි gedara ගැන බැසිල් රාජපක්ෂ අතපු තිරුණඩේ සෙන් ගැන කියනද පැමිණිලි කරුට සහ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව බී අංකේ දාලා මගින් අසත පැමිණිලක් කර උපුල් කුමාර් රාමික්‍රම යන ඇට එරෙහිව නඩු පැවරීම ගුණවර්ධන සහ රණසිංහ යන පොලිස් අධිකාරි එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම ගම්පහ මහාධිකරණ නඩු අංක 26000 ඉල්ලාස් කරගෙන චූදිතයන් නිදොස් කර නිදහස් කිරීම මේක පුරාම තියෙන්නේ හරිද හරි පැහැදිලි අර අකුරු මේවා එහෙ මේ වෙලා නැහැ කරන්න ඕන දේ ටක්කඩ කියලා දිනවා නිදහස් කරන්න ඕනේ කවුද මොනවද කරන්න ඕන ප්‍රොමෝෂන් දෙන්න ඕන කවුද දඬුවම් කරන්න ඕනේ කාටද ඔක්කොම කියලාද මේ ජනාධිපති කොමිසම ඒ ජනාධිපති කොමිසමේ වාර්තාව දැන් මේකේ මොනවද තියෙන්නේ එපමණක් නෙමෙයි මම කියන්නේ හරි පැහැදිලි මේකේ තියෙන දේවල් බැලුවා නම් එහෙම
මේ දේශපාලන පලිගැනීම් කොමිසමේ තියෙන නිර්දේශ ටිකවත් කල්පනා කරා නම් මේකට දාන මීට වඩා මේ වර්තාව ශක්තිමත් කරගන්න තිබ්බා මං අහනවා එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා හරි වැඩි කාර්යය ඒ එතකොට ඒ ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ ඔහු ගැන මොනවද මේ පාස් කොමිසමේ වර්තාවේ තියෙන්නේ මේ කතාවක් ගියේ ඔහු නිදහස හොර චෝදනාවක් නැත මම දන්නේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීට උත්තර දෙන්න ඕන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට මේ පාස් කොමිසම වර්තාවේ දඟලලා තිබෙන චෝදනාව මොකද්ද මන්ත්‍රීතුමා දැන් මේ කොමිෂන් වාර්තාවේ තියෙනවා ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍ය ධූරය දරනවා ඔහු තමයි සම්බන්ධ වගකීම ගන්න ඕන ඒත් අගමැතිවරයාට මේ ආරක්ෂාවේ යතපසුවීම් සම්බන්ධ වගකීමක් ගන්න බෑ මොකද හිටපු ජනාධිපතිතුමා සිංගප්පූරුව යන්නේ මේ වැඩ බලන ආරක්ෂා මණ්ඩලෙ ඉපත් කරලා නෙමෙයි දැන් ඔබතුමා මේ ඉස්සෙල්ලාම මේ ප්‍රහාරයට අදාළව පාර්ලිමේන්තුවේ තීරීම්කාරක සභාවක් දැම්මා දැන් මට කියන්න මේ ඒ තීරීම්කාරක සභාවේ යම් කිසි ඉලක්කයක් තිබුණාද හරියටම මේ ප්‍රහාරේ පිටිපස්සේ ඉන්න බලවේග අඳුර ගන්න. අතර මේමයි අපි තීරීම්කාරක සභාවේදී අපේ වපසරිය පිළිබඳව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගෙන ආවේ. ඒකේ තිබුණේ ප්‍රහාරය වළක්වා ගැනීම නොහැකි වුණේ ඇයි? මෙවැනි අන්තවාදී සංවිධාන ලංකාව තුළ බිහි වුණේ ඇයි? මෙවැනි ප්‍රහාරයන් සහ මෙවැනි අන්තවාදී ත්වයක් රටේ ඇතිවීම වැළැක්වීමට අපි කළ යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව. මොකද අපිට ඒ පාර්ලිමේන්තු කමිටුවට එතනින් එහාට ගැඹුරට යන්න තරම් පාර්ලිමේන්තුවේ ප්‍රතිපාදන හෝ රටේ ඉඩක් තිබුණේ නැහැ. මම ඒක පැහැදිලිව කියනවා. ඔය කියපු කාරණා තුනින්ම ඔබ ඔය දැන් මතකන චෝදනාව නැහැ. ඒක හොයාගන්න තමයි පාර්ලිමේන්තු කමිටුවෙන් එහාට ජනාධිපති කොමිසමක්ම දැම්මේ. හරිද? පාර්ලිමේන්තු කමිටුවේ කියන එකම විතරක් නම් අවශ්‍ය කරන්නේ. ඒක නවත්තන්න තිබ්බනේ. ඒක පාර්ලිමේන්තුවේ කමිටුවක් නේ. ඔබට මතක නම් තව සිද්ධියක් කියනවා. මේ රිෂාඩ් බදුරුදීන් ගෙනහල්ලා අපි ප්‍රශ්න කරනකොට කොමිසමේ මේ රටේ මහා ජනමතයක් හැදුවා ප්‍රසාද්ගෙන් අහන්න ඕන ප්‍රශ්න හෙව්වේ නැහැ කියලා. මෙතුමන්ලා ඉදිරිපත් කරපු මේ චෝදනා 10ම තියාගෙන ප්‍රශ්න කළා. එතෙන්දී රිෂාඩ්ට එල්ල කරන්න පුළුවන් චෝදනා පිළිබඳව අපි ඒක එල්ල කරලා තිබෙනවා. හැබැයි එහෙම නෙමෙයි. මේක ආවේ නෑ මේකේ රිෂාඩ් තමයි බෙල්ලෙන් අල්ලගෙන අරගෙන යන්න ඕන කියන කෙනා විදියට ආවේ. මම අහන්නේ එහෙම කියලා ජනවරමක් ගත්ත අය දැන් මේ කොමිසමේ මොනවද දාලා තියෙන්නේ? ඒක එතනින් නතර කරන්න පුළුවන් නම් ඇයි මෙච්චර වියදම් කළ ජනාධිපති කොමිසමක් දැම්මේ? ඉතින් මොකක්ද අවසාන වෙලා තියෙන්නේ? මේක ජනතාව කොහොමද දන්නවනේ? සිරිසේන මහත්තයාට බැරි වුණා මේක වළක්ව ගන්න. ආරක්ෂක ලේකම්වරයා හේම්සිරි ප්‍රනාන්දුට බැරි වුණා. පූජි ජයසුන්දර හරියට වැඩේ කරේ නැහැ. මේකට එකතු කළා තියෙනවා දේශපාලන්ත වෙන්න කොන්නවත්. ඔය ටිකනේ. ඕක නෙවෙයිනේ. රටේ ජනතාවර දැනගන්න ඕම නාවතුනේ. මේක පිටිපස්සේ කවුද කියලා. මොකද මේක හරි පැහැදිලිව ජනාධිපති කොමිසමේදී නියෝජ්‍ය පොලිස්පති රවිසේන රත්න කියලා තියෙනවා. මේ ප්‍රහාරය පිටිපස්සේ හිටපු අය පිළිබඳව අපි දැනගත්තේ නැත්නම් අනාගතයේ යලිත් මෙවැනි අනතුරු ඇති වෙන්න ඉඩ කඩ තිබෙනවායි කියලා. ඒකේ තුමල්ලා මේ ශේෂ්ත්‍රයේ ඉඳලා අධ්‍යක්ෂකම් සහිතව කියපු දේවල්. මම හිතනවා ඒක හරි වැදගත් කියලා. අඩු ගානේ මේ බලවේගය අපි අඳුර ගන්නට ඕන. එහෙම නැත්නම් අපි නිකන් ඔයේ මේක නිකන් චන්දර පාවිච්චි කරපු ඔයේ නිකන් පාසු ප්‍රහාර සිද්දන මතකද 421 කියලා පෝස්ට් රුට් ගැහුවනේ. මතකද 421 කියලා? එහෙම රටේ මහා ජනමතයක් හැදුවා. ඒකයි මේ දැන් තියෙන්නේ. දැන් කතෝලික පූජකතුමල්ලා අපිට කතා කරලා කියන්නේ. කතෝලික ජනතාව අහන්නේ මොකද්ද මේ මැරිච්ච මිනිස්සුන්ට වෙච්ච සාධාරණේ?